අපි දැක්කා අන්න බන්දුල ගුණවර්ධන මාස්ටර්ගේ බොරුවක් අපේ පත්තු. පෞගිය දවස්වල කිව්වෙ ඉඳගෙන ICC එකේ ආශිර්වාදය ICC එකේ උදව්ව අරගෙන මේ දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න යනවා කියන. අන්න ඊ ICC එක කියන අපි දන්නේ නැහැ ඔහොම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කියලා. ඒක ගැන අපි දන්නේ නැහැ කියලා. මේ හත් පොලේ ගහ ගන්නවානේ ගුණවර්ධන මාස්ටර් හිතාගෙන ඉන්නේ ඒ කාලේ ටියුෂන් පන්තියේ කොල්ලු කෙල්ලන්ට බොරු කියලා කොල්ලු කෙල්ලන්ව රැවට්ටුවා වගේ මේ ICC එක ගැන කියලා අර ජාත්‍යන්තරය ගැන මෙයා ගැන කියලා මේ බොරු කියලා මේව රවට්ටන්න පුළුවන් කියලා මේ ආණ්ඩුවේ බොරු කීම එක බොරුවක් කියලා ඒ බොරුව වහගෙන තව බොරු දුසින් ගහනක් කියනවා අන්තිමේදී නිකන් අරියට අර පොල්ලත්te වාරපු බලලා වගේ හත් පොලේම ගාගන්න හත් පොලේම ගාගන්න ඒ වගේම අපි ඊයේ දැක්කා යුද්ධය අවසන් වෙලා අවුරුදු 11ක් පිරීම නිමිත්තෙන් පැවතුවා සමරුම් උත්සවය. ඒ සමරුම් උත්සවයේදී අපි දැක්කා ජනාධිපතිතුමා කියනවා රණවිරුවන් වෙනුවෙන් තමන් ඕනෑම මොහොතක ඕනෑම සංවිධානයකින් ඉවත් වෙනවා කියලා. රණවිරුවන් වෙනුවෙන් ඕනෑම සංවිධානයකින් ඉවත් වීමට තමන් සූදානම් කියලා. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාට කියන්නේ රණවිරුවන් වෙනුවෙන් එසේ කරන අතරම ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් MCC ගිවිසුම සහ ඒ MCC ගිවිසුම යෝජනා කරන සංවිධාන වලින් ඉවත් වීමට කටයුතු කරන්න ජනතාව වෙනුවෙන් MCC ගිවිසුම සහ MCC ගිවිසුම යෝජනා කරන සංවිධාන වලින් ඉවත් වීමට කටයුතු කරන්න ඍජුව ඒ පිළිබඳව ප්‍රකාශනයක් කරන්න අපි දන්න දෙයක් තමයි ජනතාව වෙනුවෙන් සංවිධාන වලින් ඉවත් වීම ඉතිහාසය අපි ආණ්ඩුව වලින් දැකලා නැහැ හැබැයි ජනතාවගේ ප්‍රශ්න මතු කරන ජනතාව වෙනුවෙන් කතා කරන ඒ යම් යම් සංවිධානත් එක්ක විවිධ ආකාරයේ ආණ්ඩු ගැටෙන අවස්ථා අපි දැකලා තියෙනවා අපි දැක්කා එක් අවස්ථාවක ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ පාලනය කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය එක්සත් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියලා චෝදනා කරා ඒ අවස්ථාවේ අපි දැක්කා එවකට හිටපු අජාතික ආරක්ෂක අමාත්‍යවරයා කියනවා ඔය සංවිධානයේ කොමියුනිස්ට් කාර්ය ඔය සංවිධානයේ කොමියුනිස්ට් කාර්ය ඕක අපි ගණන් ගන්නේ නැති සංවිධානයක් කියලා. අන්න ඒ විදිහට තමයි අපි දැක්කේ විවිධ අවස්ථාවල ආණ්ඩු ජනතාව වෙනුවෙන් යම් සංවිධානයක් ප්‍රශ්න මතු කරනකොට අන්නේ සංවිධානත් එක්ක ගැටෙනවා. මේ විදිහට තමයි අපි දැක්කේ මුගක් ආණ්ඩු මේ ජනතාවගේ ප්‍රශ්න මතු කරන ආයතනත් එක්ක මේ විදිහට කටයුතු කරනවා. හැබැයි ජනතාව වෙනුවෙන් සංවිධාන වලින් ඉවත් වෙනවා අපි දැකලා නැහැ. අපි දන්නවා දැන් මේ MCC ගිවිසුම ජනතාවට අහිත කර මේ MCC ගිවිසුම පිළිබඳ ප්‍රශ්නේ මතු වුණාම පෞගිය කාලේ කිව්ව දේවල් නෙමෙයි වර්තමාන ආණ්ඩුව කියන්නේ. මේ MCC ගිවිසුම 70%ක් හොඳයි කියනවා. ඒක 130ක් විතර තමයි ඒකේ ප්‍රශ්න තියෙන්නේ. අපි මේකට කමිටුවක් දාමු. එකපාර මේවෙන් ඉවත් වෙන්න බෑ. මේක ජාත්‍යන්තර තත්ත්වයක්. ඒ නිසා අපි මේව සාකච්ඡා කරමු කියලා හතර වටේ කරගෙනවා. ඒ නිසායි අපි ජනාධිපතිතුමාට කියන්නේ හතර වටේ කරගෙන එපා. බුදුමාන් නිර්භයව ප්‍රකාශ කරන්න. රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා වගේම ජනතාව වෙනුවෙන් පෙනී ඉඳිවි. MCC ගිවිසුම ඉවත් වෙනවා ඒ පමණක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඒ සංවිධාන වලින් පණවන නීති රෙගුලාසි යටතේ අපි ණය ආධාර ලබා ගැනීම සූදානම් නැහැ අවශ්‍ය නම් අපි ඒ සංවිධාන වලින් උනත් ඉවත් වීමට සූදානම් යයි ඔබ ඍජුව ප්‍රකාශ කිරීම මගේ ජනතාවෙන් වෙන කලේ හන්දිය තියන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරනකොටම ආණ්ඩුවේ උදවියට මුදුම විදියට කේන්තියක් එහෙනම් පරල වෙනවා නේද? තොইলයක් කරන තරමට පරල වෙනවා. දැන් අපි දැක්කා ඊයේ රත් කොරෝනා වංශ මහත්තයා ඒ විදිහටම පරල වෙනවා. රත් කොරෝනා වංශ මහත්තයා කියනවා ලංකාවේ තියෙන කාලකන්ණි විපක්ෂයක් කියලා. පුදුම පුදුම පරලවිල්ල. දේශපාලනේ දැන්න තියෙන විදිය. ඈ අපි දන්නවා රත් කොරෝනා වංශ මහත්තයලා ආණ්ඩු කරනකොට ඒගොල්ලන්ට ඕනකලේ ආණ්ඩුවේ වලිගයක් වෙන විපක්ෂ. ඒගොල්ලෝ හදාගත්තේ එහෙම විපක්ෂ. අපි දන්නවනේ පෞගිය කාලවල ඒගොල්ලෝ කොහොමද ආණ්ඩුවට ඕන විපක්ෂය සහ ඒ විපක්ෂ නායකවරු ආරක්ෂා කරේ කියලා සමහර විපක්ෂ නායකවරු ඒ විපක්ෂ නායකයාට විරුද්ධව ඒ පක්ෂයේ අය කෑ ගහනකොට ඒ අය විපක්ෂ නායකයා විවත් කරන්න දඟලනකොට ඒ පක්ෂ මිනිස්සු විපක්ෂ නායකයාව ආරක්ෂා කරන්න ඉස්සරහට ආවේ ආණ්ඩු පක්ෂය ආණ්ඩු පක්ෂයෙන් තමයි පාරවල් වහලා තාර දාන්න ගත්තේ අන්න ඒ විදිහට තමන්ට ඕන කරන විපක්ෂයක් තියෙනකොට ඒ විපක්ෂය පරාපුරක් කරා ඒ පක්ෂය පෙරාපුරත් කරා. අද අපි දන්නවා මේ වන විට විපක්ෂය අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ ජනතාවෙන් වෙන්නේ.
විපක්ෂයේ කාර්යභාරය තමයි ජනතා අභිලාෂයන් වෙනුවෙන් අරගල කරන එක. ජනතා අභිලාෂයන් වෙනුවෙන් අරගල කරන කණ්ඩායමක් තමයි විපක්ෂය කියන්නේ. සම මේ වෙලේ විපක්ෂය කරන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අධිකරණයට යන එක. අධිකරණයට ගිහිල්ලා අහන්නේ මැතිවරණයක් පවත්වන්න පුළුවන්ද කියලා. මේ මෙවැනි තත්වයක් යටතේ මෙවැනි වසංගත යුගයක මෙවැනි අනතුරුදායක තත්වයක් යටතේ මහා මැතිවරණයක් පැවැත්වීම සුදුසුද කියන ප්‍රශ්නය අහන්නේ ජනතාවෙන්. ජනතාවෙන් අපි දන්නවා රත් කොරෝනාවන්ස මහත්තුරුන්ට කොහොමාරි මහා මැතිවරණය තියාගන්න ඕනේ. ඒ නිසා රත් කොරෝනාවන්ස මහත්තයා හොයාගත්තේ ඡන්ද පත්‍රිකාවල විස බීජය කොහොමද අරින්නේ වෛරසය අරින විදිය හොයාගත්තනේ තුමා රත් කරන්න ඕනේ කියලා තුමා හොයාගත්ත ක්‍රමයක්. රත් කොරෝනාවන්ස මහත්තයා ඒ වගේම අපි දැක්කානේ කිව්වා දෙයියන්ගේ ලඩත් නිකන් කොරෝනා වගේ නිසා අපිට ඡන්ද තියන්න පුළුවන්. දේ කොරෝනායි දෙයියන්ගේ ලඩයි එක වගේ. ආ කොරෝනත් ඩෙන්ගි වගේ. ඒ නිසා ඡන්ද තියන්න පුළුවන් කිව්වා. ආ අපි දැක්ක සමහර අය කියනවා සතුසට යනවා වගේ පෝඩිමේ ගිහිල්ලා අපිට ඡන්ද තියාගන්න පුළුවන්. ආ මැතිවරණේ තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ මන්ද බුද්ධික කතානේ අපි පහුගිය කාලේ ආණ්ඩුවෙන් ඇහුනේ. අපි ආණ්ඩුවෙන් දැක්කේ ආණ්ඩුවෙන් ඇහුනේ මේ වගේ මන්ද බුද්ධික කතා. ඉතින් ඔය මන්ද බුද්ධික කතා වලට හූමිටි තිබ්බන. ඔව්ව අනුමත කරා නම් ඒ විපක්ෂය පරාපුරක් කරා. එතකොට විපක්ෂය පරාපුරක් කරා. ඈ මන්ද බුද්ධික ආණ්ඩුවක් තියෙනකොට එය මන්ද බුද්ධික ආණ්ඩුවට විපක්ෂය පේන්නේ කාලකන්ණි විදියට තමයි. විපක්ෂය පේන්නේ කාලකන්ණි විදියට තමයි. එතකොට දැන් මේ විපක්ෂය කාලකන්ණි 2019 අර පාස්කු ප්‍රහාරය කාලේ තිබ්බ විපක්ෂය මොකද්ද? 2019 පාස්කු ප්‍රහාරය කාලේ තිබ්බ විපක්ෂය මොකද්ද? ඒ විපක්ෂය මොකද්ද? අපි දැක්කනේ ඒ විපක්ෂය කරපු ටික. ඒ විපක්ෂය කරපු ටික දැක්කනේ අර ස්කෝල ළඟ, ආ බෝක්කු ළඟ, පාලං ළඟ අත් බෝම්බ දැම්මා, කඩු දැම්මා. ඒවා දැම්මේ කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නවනේ. මොන සමාජිකයෝද කියලා දන්නවනේ. අපි දන්නවනේ ඒ විපක්ෂයේ හිටපු සමහර පක්ෂවල ආ ලේකම්වරු කියා ගන්න අය ජාතිවාදී අවිස්තන විදියට කතා කරලා ජාතිවාදී අවස්සල ඉමිජ් වගේ බිම බලාගෙන ඉන්න විදිය අපි දැක්කනේ මාධ්‍යවල. එතකොට ඒ විපක්ෂය මොකක්ද? ඒ විපක්ෂය කාලකන්ණිද? ඒ විපක්ෂය වසන තක්කඩි විපක්ෂයක් නෙමෙයිද? එතකොට අපි දන්න දෙයක් තමයි මේ මහමැතිවරණයක් අවශ්‍ය කරන්නේ ආණ්ඩුවට නෙමෙයි. මහමැතිවරණයක් අවශ්‍ය කරන්නේ ජනතාවට. ඒක ජනතාවගේ අයිතිය. ඒක පුරවැසියාගේ අයිතිය. ඒ නිසා මේක මේ මහමැතිවරණය කියලා කියන්නේ ආණ්ඩුවට බලය ගන්න තිබෙන්නා වූ ආයුධයක් නෙමෙයි. ආණ්ඩුවට හුදෙක්ම බලය ගන්න තිබෙන්නා වූ ආයුධයක් නෙමෙයි. ඒක අවශ්‍ය කරන්නේ රටේ ජනතාවට. නැමෙයි රටේ ජනතාවට ආ බොහොම ස්වාධීනව නිදහසේ දේශපාලනය කරමින් තමන්ට කැමති දේශපාලන පක්ෂයක් තමන්ට කැමති දේශපාලන නියෝජිතයන් පත් කරන්න තිබෙනා වූ දේශපාලන ක්‍රියාදාමය.
मेवागे वीडियो दिनपता नरबन्न अपे चैनल लेक सब्सक्राइब करना।